සුපිරි හැකියාවක් සහිත මුහුදු ජීවීන් ඇත්තටම ඉන්නවා මේ බලන්නකෝ ඒ අයගේ විස්තරය මුහුදේ ජීවත් වන සුපිරි හැකියාවන් සහිත මේ ජීවීන් ගැන ඔයාලා කලින් අහලා තියෙනවද බලන්නකෝ කොච්චර පුදුම සහගතද කියලා මේ සත්වයින්ට තියෙන හැකියාවන් කොහොමත් මුහුදේ ජීවත් වන සත්වයින් ජලය මත සහ ජලය තුල ජීවත් වීම කියන්නේම ඒක ඔවුන්ගේ තියෙන සුපිරි හැකියාවක්ම තමයි. නමුත් මම මේ කියන්නේ යන සත්ත්ව කොට්ටාශයන් වලට සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ මිනිස්සු සහ අනිත් සත්තු සංවේදී වන පරාසයන්ගෙන් එහාට දැනීමේ සහ දැන ගැනීමේ හැකියාවන් පවතිනවා. ඒ වාගේම අසාමාන්‍ය ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන් හැකියාව මේ සත්වයින්ට පවතිනවා. ඒ කියන්නේ ඇත්තටම සුපර් පවර්ස් වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමේ හැකියාව මේ සත්වයින්ට පවතිනවා. සාමාන්‍ය මිනිස්සු හැටියට මේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ අපි සංවේදී වන්නේ දෘශ්‍ය ආලෝක පරාසයට. ඒ අපේ ඇස් වලින් දැකීම සඳහා. ඊට අමතරව අපි කන් වලින් ඇසීම සඳහා අපේ කන් සංවේදී වන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර සංඛ්‍යාත පරාසයේ තියෙන ශබ්දයන් වලට පමණයි. ඉතින් අන්න ඒ වගේ සාමාන්‍ය මිනිස්සු හැටියට අපේ තියෙන සෙන්සර් සිස්ටම් එකේ ලිමිටේෂන්ස් තියෙනවා, සීමාවන් තියෙනවා. නමුත් මම දැන් මේ කියන්න යන මුහුදු ජීවීන් කොට්ටාශවල අසාමාන්‍ය සංවේදක හැකියාවන් සහ සුපිරි හැකියාවන් උපතේ දීම ඔවුන්ට පිළිතලා තියෙනවා. ඔවුන්ට පුළුවන් මේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ වෙනත්ම පරාසයකට සංවේදී වෙන්න. පළවෙනි කෙනා තමයි මැන්ටිස් ශ්‍රිම්ප් කියන සත්වයා. මෙයා හරියට ඉස්සු විශේෂයක් වගේම තමයි. නමුත් ඇත්තටම හරියටම ගත්තොත් ජීව විද්‍යාත්මකව ගත්තම මෙයාලා ඉස්සන් විශේෂයක් හැටියට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. බොහෝ වෙලාවට මේගොල්ලෝ හොයාගන්න පුළුවන් වෙන්නේ ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් සාගරයේ ආශ්‍රිත මුහුදු කලාපවල. මෙයාලගේ වර්ණයන් ගැන කතා කළොත් ලොකු වර්ණ පරාසයක් මේගොල්ලොන්ට තියෙනවා. ලා දුඹුරු පාට, කොළ පාට, තිලිසෙන රතු පාට සහ නිල් පාට වගේම දම් පාටත් මෙයාලගේ ස්කින් එකේ පේන්න තියෙනවා. මෙයාලා මේ කලර් ඩිෆරන්සියේෂන් එක මේ ශරීරයේ ස්කින් එකේ පවතින කලවල වෙනස මෙයාලා පාවිච්චි කරනවා තමන්ගේ එකිනෙකා අතර කමියුනිකේට් කරගන්න, පණිවිඩ හුමාරු කර ගැනීම සඳහා වගේම සැඟවීමට සහ තමන්ගේ සහකරු සහකාරියව තෝර ගැනීමේ කාර්යයන් උදෙසා. මේ මැන්ටිස් ෆිට්ලා විශේෂ 400ක් විතර දැනට ලෝකේ හොයාගෙන තියෙනවා. මෙයාලගේ සයිස් එක සෙන්ටිමීටර 1 ඉඳලා උඩරිමය සෙන්ටිමීටර 30ක් දක්වා දිගට මෙයාලට වැඩෙන්න පුළුවන්. මෙයාලගේ තියෙන සුවිශේෂීම හැකියාව සහ විශේෂත්වය තමයි සත්ව ලෝකයේ ඉන්න සතුන් අතර ඉතා සංකීර්ණම දෑස් යුගල කියලා තියෙන්නේ මේ සත්වයට. මෙයාලට පුළුවන් මෙයාලගේ ඇස් වලින් පෝලරයිස් ලයිට් වලින් පවා දකින්න. ඒ කියන්නේ ද්‍රවීකරණය වූ ආලෝකයේදී පවා මේගොල්ලොන්ට වස්තුන් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මනුෂ්‍යයන්ගේ සහ අනිත් සතුන්ගේ ඇස් සංවේදී වන්නේ unpolarized light වලට. ඒ කියන්නේ ද්‍රවීකරණය නොවූ ආලෝකයට. ඒ වගේම මෙයාලගේ ඇස් වලට තනි තනිව හැරෙන්න පුළුවන් වගේම තනිවම තමා ඉදිරියේ ඇති වස්තුන් ફોකස් කරගන්න, විශාලනය කරගන්න පුළුවන්. මේ සතාට තියෙන මේ ඉතාම තියුණු සහ දියුණු පෙනීම සහ අක්ෂි යුගලය නිසා ඉතාම පහසුවෙන් ඕනෑම අනතුරක් සහ ගොදුරක් හඳුනා ගැනීමට මේ සත්වයාට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ සත්වයාට තියෙන තවත් විශේෂම හැකියාවක් තමයි මෙයාලට පවතින ඉතාමත් ශක්තිමත් අඬු. මේ වගේන් එයාලට පහර දෙන්න පුළුවන් වෙඩි උණ්ඩයක තියෙන තොරණය හා සමාන තොරණයකින්. ඒ කියන්නේ ඕනම මුහුදු බෙල්ලෙක්ගේ කට්ටක් විනාශ කරන්න සහකුඩු වෙන්න පහර දෙන්න හැකියාව මේ සත්වයාට තියෙනවා එයාගේ අඬුවලින්. මෙතනදී මම තොරණය කියලා හැඳින්ුවේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය කියලා හඳුන්වන්නේ වේගය යම්කිසි දිශාවක් ඔස්සේ ක්‍රියාත්මක වෙන එක.
මේ විද්‍යාත්මක වචන ගැන ලොකුවට කලබල වෙන්න එපා. හැමෝටම විද්‍යාත්මක පසුබිමක් තියන අයටත් නැති අයටත් තේරෙන්න ඕන නිසා වචන ගැන මම ලොකුවට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ වගේම මේ වචන වැඩිපුර භාවිතා කරන්නේ නැහැ. මේ පෝලරයිස් ලයිට් කියලා එහෙම නැත්නම් ද්‍රවීකරණය වූ ආලෝකය සහ ද්‍රවීකරණය නොවු ආලෝකය කියන දේ ගැනත් මම විශේෂයෙන් ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් මේ වීඩියෝ එකේ මාතෘකාවෙන් මම පිටපණින නිසා දැනට දැනගන්න මිනිස්සු හැටියට අපිට ද්‍රවීකරණය වූ ආලෝකයට සංවේදී වෙන්න බෑ. ඒ කියන්නේ අපිට ද්‍රවීකරණය වූ ආලෝකයේ යටතේ කිසිම වස්තුවක් දකින්න බෑ. දෙවනුව මම ඊළඟට කතා කරන්න ලෑස්ති වෙන්නේ සූදානම් වෙන්නේ ඉලෙක්ට්‍රික් ඊල් කියන එහෙම නැත්නම් විදුලි ආඳ කියන සත්වයා ගැන. මෙයා ගැන නම් ඔයාලා අහලා තියෙනවට කිසිම සැකයක් නැහැ. මෙයාලට පුළුවන් මෙයාලගේ ශරීරයේ විදුලිය නිපදවන්න. මේගොල්ලෝ පාවිච්චි කරනවා මේ විදුලිය තමන්ගේ දිශාව හොයාගන්න, පණිවිඩ හුවමාරු කරගන්නවා කියන දඩයම් කිරීමට සහ තමගේ ගොදුරු අඩපණ කිරීමටත් තමගේ ආත්මාරක්ෂාව සඳහාත් මේ නිපදවන්න පුළුවන් විදුලිය එයාලා පාවිච්චි කරනවා. අගයක් හැටියට ගත්තම මෙයාලට නිපදවන්න පුළුවන් වෝල්ට් 600ක කෝ ඊට වඩා බලවත් ඉලෙක්ට්‍රික් ෂොක් එකක්. ඒ වගේම මේ ශක්තිය ආසන්න වශයෙන් වොට්ටගයක් හැටියට ගත්තොත් වොට් 10ක් විතර වෙනවා. මේ සත්වයා නිපදවන විදුලියෙන් විශාල සත්වෙක් පවා අඩපණ කිරීමට හෝ සම්පූර්ණයෙන් මරණයට පත් කිරීමට හැකියාව පවතින බව වාර්තා වෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ ඉදිරි වීඩියෝ වලදී එකිනෙක මේ සත්වයින් ගැන වෙන වෙනම කොහොමද මෙයාලා මේ සුපිරි හැකියාවන් කරන්නේ සහ මේ හැකියාවන් වල විද්‍යාත්මක පසුබිම මොකක්ද කියන කාරණාව ගැන දීර්ඝව විස්තර කරන්න. අද වීඩියෝ එකේ අවසාන වශයෙන් මම කතා කරන්න සූදානම් වෙන්නේ ඩොල්ෆින් මත්ස්‍යයා ගැන. මනුෂ්‍ය ලෝකයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ ඉතා සුවිශේෂී සොයා ගැනීමක් වන රේඩාර් තාක්ෂණය හා සමාන නැත්නම් සෝන ටෙක්නොලොජි එක කියන මේ තාක්ෂණයට සමාන වෙන ටෙක්නොලොජි එකක්. එකෝ ලොකේෂන් කියන තාක්ෂණය උපතින්ම පාවිච්චි කිරීමේ හැකියාව පවතින සත්ව කොට්ටාසියක් තමයි මේ ඩොල්ෆින් මත්ස්‍යයා කියලා කියන්නේ. එයාලා පාවිච්චි කරනවා මේ තාක්ෂණය තමාගේ ගමන් දිශාව සොයා ගන්න වගේම දඩයම් කිරීමටත් තමාගේ ආරක්ෂාව සඳහා. මේගොලු මේ දේ කිරීම සඳහා පාවිච්චි කරනවා විවිධාකාර වූ ධ්වනි තරංග. ඒ කියන්නේ ශබ්ද තරංග. මේ ශබ්දයන් තවත් වස්තුවක ගැටිලා පරාවර්තනය වෙලා තමුන් දෙසට ආවම මෙයාලා ඒකෙන් අඳුර ගන්නවා තමන් ඉන්න ලොකේෂන් එක, තමන්ගේ දඩයම හෝ තමන්ගේ සතුරෙක් ඉන්න ස්ථානය, ඒ වගේම තමන්ගේ ඉදිරි ඉන්න අයගේ ශරීරයේ ප්‍රමාණය, හැඩය, වගේම තමන් ඉදිරියේ ඉන්න සත්වයා හෝ වස්තුවේ හැදිලා තියෙන සංගතක පවා ඇනලයිස් කර ගැනීමේ හැකියාව මේ ඩොල්ෆින් මත්ස්‍යයාට තියෙනවා මේ එකෝ ලොකේෂන් ටෙක්නොලොජි එක තාක්ෂණය හරහා. මේ සත්වයින් නිකුත් කරන ධ්වනි තරංගවලත් පාවිච්චි කරන අවස්ථාව අනුව වෙනස්කම් පවතිනවා. සමහර වෙලාවට මේගොල්ලෝ ඒවා කඩ කඩ යවන පල්සස් හැටියට යවනවා. තවත් වෙලාවල් වලට මේ සත්වයින් මේ ධ්වනි තරංග සිංදුවක් ආකාරයෙන් තරමක් වෙලා රැඳිලා තියෙන ආකාරයෙන් පිට කරනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා මේ සත්වයින් ඒ වෙලාවේ මේ ධ්වනි තරංගයක් පිට කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව අනුව. ඉතින් යාළුවනේ හරි පුදුමයි නේද මේ සත්ත්ව ලෝකයේ විවිධ සත්තුන්ට ලැබිලා තියෙන හැකියාව. ඇත්තටම අද මම මේ කතා කළේ සත්වයින් තුන්දෙනෙක් ගැන පමණයි. තව සුවිශේෂී හැකියාවන් තියෙන සත්වයින් ගණනාවක් මේ ලෝකේ ඉන්නවා. ඒ ඔක්කොම ගැන කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා. වගේම මේ ලෝකය ගවේෂණය කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අසීමාන්තික වූ ශක්තියින් විශ්මය ජනක කරුණුකාරණා මේ විශ්වයේ විවිධාකාර වූ අයුරින් විවිධාකාර වූ ස්ථානවල පවතිනවා. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක ඉදිරියටත් අපි ගවේෂණය කරමු. මේ ලෝකයත් විශ්වයත් අපි හොයාගෙන යමු. ලෝකයේ පවතින විශ්මය ජනක දේවල් සහ අපි කතා කරමු ඒ ගැන. ඔබට සුබ දවසක්.